අපිට පුළුවන් ද අපේ ජීවිතේ තමන් කැමති දේවල් පිටිපස්සේ හඹාගෙන යන්න. ඒ හඹාගෙන ගිහිල්ලා තමන් කැමති දේවල් කරමින් ජීවිතේ සතුට ළඟා කරගන්න. හැබැයි ගොඩක් අයට මේ අවස්ථාව මගහැරෙනවා. ඒ විවිධ බාධක නිසා තමන් කැමති දේ කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණොත් ඔබ කරන්න ඕන තමන් කැමති දේ ලෙඩක් බවට පත් කරගන්න. මම මේ කියන්නේ හොඳ ලෙඩක් කරගන්න. ඒක තමයි ඔබේ සතුට හොයාගන්න තියෙන යන්ත්‍රේ, එහෙම නැත්නම් මන්ත්‍රේ. ඔන්න ඔබට එහෙම හොඳ ලෙඩක් හැදුනොත් එහෙම ජීවිතේ හොඳම තෘප්තියෙම කල්ගත කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි මේකට හොඳ ඌමනාවක්, දැඩි කැපකිරීමක් අවශ්‍යමයි. අපි සූදානම් වන්නේ අද දවසේදී එහෙම එක හොඳ ලෙඩක් නෙමෙයි, හොඳ ලෙඩ ගණනාවක් හැදුණු කෙනෙක් එක්ක කතා බහ කරන්න. ඔහුට මේ හොඳ ලෙඩ හින්දා ජීවිතේ මොන වගේ සතුටක් ලැබුණද, මොන වගේ තෘප්තියක් ලැබුණද, ඔහු කොහොමද ජීවිතේ වෙනස් කරගත්තේ කියලා කතා බහ කරමු. අප බලමු මේ හොඳ ලෙඩේ හින්දා ඔහුගේ ජීවිතේ කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා. මේ කමල් දේශප්‍රිය කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් පුරා සිය දක්ෂතාව විහිදු ප්‍රවීණ කලාකරුවෙක්. බැංකු ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙකු ලෙස වෘත්තිය නිරත වන අතර ඔහු ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රිකට් විස්තර විචාරයේ ප්‍රවීණයෙකු බවටද පත්වෙනවා. තිලනාට්‍ය සිනමාව තුළ නළුවෙකු ලෙසත් ප්‍රවීණත්වයට පත්වන කමල් දේශප්‍රිය රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍යයන් තුළ හඬ නළුවෙකු ලෙසත් අතිශය කාර්යබහුල චරිතයක්. දැන සිටියේ වූ ඔහු සිංහාසනයේ අධිකාරය හුදෙක් ජ්‍යෙෂ්ඨ පුත්‍රයාට හිමි කියා ස්වප්නය සත්‍ය කරලීමේ සිතැඟිය මහත් තෘෂ්ණාවේ ස්වරූපයට පෙරලී ගොසින් ධර්ම. අශෝකගේ හිසරින් මරණයට ප්‍රාප්ත වූ ධර්ම සම්භාවිත වේ එය ප්‍රමාදෝෂයක් වීමට. ඒ සාක්ෂියක් අශෝක තුළ මහත් තෘක්ෂාවක් බිඳුවක් පාසා ඇති බවට. ඔහුට උචිතය සහ අනුචිතය විහෙදය දැන්ම අමතක ගෝසින්. හුදෙක් ජය ගැනු මාවැසි සැමගෙන්. හඬින් රූපෙන් වගේම වැඩවලුත් ඔබ හොඳටම දන්න කෙනෙක් අපිත් එක්ක ඉන්නේ. කමල් දේශප්‍රිය මහත්මයා අයිබෝන්. අයිබෝන් තිසංක. එක හොඳ ලෙඩක් නෙමෙයි, හොඳ ලෙඩ ගොඩක් තියෙන කෙනෙක්. මම කැමතියි දැනගන්න මේ හොඳ ලෙඩ ගොඩක් එක්ක කොහොමද මෙච්චර දුර මේ ජීවිතය ආවේ. අපි මුලටම යමුද ආපහු ආරම්භයට. ආරම්භය කියන්නේ මම ඇත්තටම මේ ඔය ලෙඩ මට ඔය හොඳ ලෙඩ ටික උපතින් තිබ්බේවන්නේ මේ කියලා මම හිතන්නේ. ඒවා මට මේ අතර මගදී සැරින් සැරේ හැදුණු ලෙඩ. ඒකට හේතුව වෙන්නේ මම මේ ගුවන් විදුලියට තමයි මුලින්ම පය තියන්නේ ළමා පිටියට. ඒ ළමා පිටියට පය තියන්නේ අහම්බෙන්. ඒ කියන්නේ මේ අපේ ගෙදර ඉන්නවා කුල්ලු 3යි කෙල්ලු 3යි මම තමයි කොල්ලන්ගෙන් බාලය. ඉතින් ඉස්කෝලේ නිවාඩු කාලෙට අපේ ගෙදර එකම යුද පිටියක් බවට පත් වෙනවා. ඒ නිසා අම්මා ඔය යුදයෙන් මාව බේරා ගන්න අම්මා එක්කන් යනවා මාව ගුවන් විදුලියට. එතකොට මම දකිනවා මේ මයික්‍රොෆෝනිය වටේ 4-5 දෙනෙක් ඉඳගෙන නාට්‍ය කරනවා, විචිත්‍රාංග කරනවා. ඒවා දැන් තමයි ඔය නාට්‍ය විචිත්‍රාංග කියලා දන්නේ. ඒ කාලේ මොකක්ද කියලා දන්නේ නැහැ. මට හරි විශ්මයක් මේක. මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා. අන්න එතනදි මට ඔන්න පොඩි උණක් ගැනෙනවා. ඒ උණ තමයි මටත් ඒ මයික්‍රොෆෝනිය ගාව හිටගන්න ඕනේ කියන එක. ඒ නිසාම මම ඊට පස්සේ මගේ භාග්‍යයකට වගේ ඒ කාලෙම එතනම තිබුණා. ඒ දවස් කීපය මේ ආසන්නයේම තිබුණා ඔඩිෂන් එක. ඒ කියන්නේ කටහඬ පරීක්ෂණේ පෙනී ඉන්නවා, පාස් වෙනවා. පාස් වෙලා ඔන්න ළමා පිටියේ මේ පුංචි නාට්‍ය, විචිත්‍රාංග ඒ වගේ දේවල් කරන්න පටන් ගන්නවා. දැන් මේක දැන් තමලට හිතනවා මේ හොඳ ලෙඩේ සනීප වෙනවාද කියලා. මේ දෙක තුනක් කරාට පස්සේ නෑ, වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ දෙකු තත්ත්වයටපත් වෙනවා. දෙගුණ තෙගුණ වෙත්ත ඇත්තට. ඔව්. ඒ කියන්නේ ඊට පස්සේ මට ඕන වෙනවා. ඊට පස්සේ මම දකිනවා මහා ප්‍රතාපවත් මිනිස්සු ගුවන් විදුලි කොරිඩෝරේ සුගත පාලද සිල්වා, කරුණාරත්න අමරසිංහ මාග එතකොට ඉන්නේ දයානන්ද ජයවර්ධන, දයානන්ද ගුණවර්ධන ඔය වගේ මහා විශාල චරිත. දැන් මට ඕන වෙනවා මේ වගේ කෙනෙක් වෙන්න. එහෙමත් ඕන වෙනවා. දැන් ඔහොම වෙලා තමයි ඊට පස්සේ මම වෙනවා අර ළමා පිටියෙන් පොඩ්ඩක් මුහුකුරා ගිහිල්ලා ඊට පස්සේ අර ලොකු නාට්‍ය ගුවන් විදුලි රංගමණ්ඩල වගේ නාට්‍ය. ඒ කාලේ නාට්‍ය ශිල්පික ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකුගේ භෞතීස්මය තමයි සුගතපාලද සිල්වා මහත්මයා නිෂ්පාදනය කරපු
ගුවන් විදුලි රංග මණ්ඩලක රඟපාන්න ලැබෙනවා. උනේ ඒ භාග්‍යයත් මම ලබනවා. එතකොට දැන් මම හිතනවා දැන් මම හරි කියලා. හිලලා හිතලා ඊට පස්සේ මට තව උණක් හැදෙනවා. තව හොඳ ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේ තමයි ගුවන් විදුලි නිවේදකෙක් වෙන්න. ඔන්න උතන්න බාධකයක් වෙනවා. මොකද අම්මා කියලා තියෙන්නේ කවදාවත් මේ වැඩේ රැකියාවට කරන්න එපා කියලා. හොඳ ලෙඩ ගොඩක් තියෙන දැවැන්තයෝ ගොඩක් දැකලා එක හොඳ ලෙඩක් පස්සේ හඹාගෙන යනවා. හැබැයි වැඩේ තියෙන්නේ ගෙදර අම්මගේ බරවරේ අහු වෙනවනේ. මේ කැමැත්ත නැති වෙනවනේ. හැබැයි එතකොට ඒ කාලේ හැටියට රැකියාවක් කරන්න ඕන, කීයක් හරි හොයාගන්න, අතමිට සරු කරගන්න ඕන. එතකොට මේ ජොබ් එකක් කරන්න එහෙම හිතුවේ නැද්ද? ඒක තමයි උනේ අන්තිමට. මම දැනගත්තා මගේ දැන් මේ ලීඩර්ෂිප් එක සනීප කරගන්න නම් මම අනිවාර්යයෙන්ම 8:05 රැකියාවක් කළ යුතු වෙනවා. නැත්නම් අම්මගෙන් ඒක කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද අම්මා ගුවන් විදුලි වැඩ කරපු නිසාම මට එතනින් රින් ගන්න බෑ කියලා මම දන්නවා. ඊට පස්සේ මම හොයාගන්නවා රැකියාවක් ගොඩනගිලි ද්‍රව්‍ය සංස්ථාවේ අය කැමිවරයෙක් හැටියට යනවා. ඊට පස්සේ කොහොම හරි ඊළඟ පාර මේ නිවේදක මේ අභ්‍යර්ථු ආවම ඒ පාර මම ඔන්න ඉල්ලුම් කරනවා. ඒ පාර අම්මා ඒකට අවසර දෙනවා. ඒවර මම නිවේදකෙක් වෙනවා. නිවේදකෙක් වෙලා නිවේදන කටයුතුත් කරනවා. දැන් ඊට පස්සේ තව ලෙඩක් හැදෙනවා නැති සංක. ඒ තමයි ප්‍රවෘත්ති නිවේදකෙක් වෙන්න. දැන් මේ සියල්ලම සිද්ධ වෙන්නේ ලංකාවට රූපවාහිනිය එන්න ප්‍රථම. ඒ එක්කම තව ලෙඩක් හැදෙනවා. ඒ ඉස්කෝලේ කාලේ ඉඳන්ම ඔළුවේ තිබ්බ ලෙඩක් තමයි ඒ ඇවිල්ලා ක්‍රිකට් විස්තර ਵਿਚාරය. ඉතින් ওই විදිහට තමයි මේ මේ අඩියෙන් අඩිය එක දෙයක් මට ලැබෙනකොට මම තව දෙයක් පිළිබඳව හිතනවා. ඒ කියන්නේ තව දෙයක් ගන්නවා. ඒ අතරවාරේ මට සිද්ධ වෙනවා 1987 ගුණනගර සංස්ථාවෙන් අස් වෙන්න මේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා. මේ අස් වෙලා මම පෞද්ගලික සමාගමක රැකියාවකට යනවා. ඒ රැකියාවට ගිහිල්ලා මාසයක් යන ඉස්සෙල්ලා ප්‍රවෘත්ති නිවේදකයෝ කැඳවනවා, අභ්‍යර්ථු කැඳවනවා ගුවන් විදුලිය. ඒකට ඉල්ලුම් කරනවා මම සමත් වෙනවා. සමත් වෙලා සති දෙකක පුහුණුවක් තියෙනවා උදෑසන 9 සිට 5 දක්වා. දැන් රැකියාව කරන ගමන් මේක කරන්න බෑනේ. ජොබ් එක රැක ගන්නත් ඕන. අර හොඳ ලෙඩේ හඹාගෙන යන්නත් ඕන. හැබැයි මේක ටිකක් අමාරු වෙලා. කොහොමද මේක බැලන්ස් කරගත්තේ? රසවෙන් අසලෝ. ඒ කියන්නේ වැඩි බර තියෙන්නේ හොඳ ලෙඩේට. ඔව් මොකද හේතුවනේ දැන් මාසය ගිහිල්ලා මම තාම අර ප්‍රොබේෂන් නැත්තම් මේ තාම මේ ස්ථිර සේවකයෙක් නෙවෙයි මට නිවාඩුත් නැහැ. ඉතින් මම ඉතින් පොඩ්ඩක් හිතුවා රැකියාවෙන් කරනවා නම් මම බැලුවා දැන් ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න ඉතින් අවුරුදු ගාණක් ඉන්න ඕනේ. නමුත් රැකියාවක් හොයාගන්න එක එච්චර දෙයක් නෙමෙයි. රැකියාවක් හොයාගන්න පුළුවන්. එහෙනම් රැකියාවෙන් අස් වෙනවා. ඒක වැඩේ තියෙන්නේ මේ 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 ලෙඩ මේ හොඳ ලෙඩ සනීප වෙන්න තව තව උත්සන්න වෙනවා ලෙඩ. දැන් මේ මට හිතන වැඩේ තමයි දැන් එක හොඳ ලෙඩක් පස්සේ හඹාගෙන ගියාම ඒ ලෙඩේ ප්‍රතිඵල ලැබෙනකොට තමන්ට දැනෙන්න පටන් ගත්තාම තව හොඳ ලෙඩක් එනවා. ඉතින් මේ හොඳ ලෙඩේ පස්සේ තඹාගෙන යනවා. ඒතර තව හොඳ ලෙඩක් එනවා. මෙහෙම ලෙඩ ගොඩක් එක දිගටම අපි හරියට කිව්වොත් හොඳ ලෙඩ වාට්ටුවක්. කොහොමද මේක බැලන්ස් කරගන්නේ මෙච්චර ඒවා? මම කරන්නේ මෙහෙමයි දැන් රැකියාව කරන අතර වාරේ එහෙම රැකියාවෙන් කියන්නේ අර පැනලා ගිහිල්ලා කරලා ඉන්න නැත්නම් මේ ෂෝට් ලීව් දාලා එහෙම නැහැ. හැකියාව කරනවා සම්පූර්ණ පැය ගාන කරනවා. ඒකට සම්පූර්ණ කැපකිරීම කරනවා. කැපකිරීම සම්පූර්ණයෙන්ම කරනවා. ඒවා මට කිසි දෙයක් මතක නැහැ. මට අර තියෙන අර හොඳ පුරුද්දක් කාගෙන් පුරුද්දක් මම දැන් තාත්තගෙන් ඉන්න ඕනේ. ස්විච් ඔන් ස්විච් ඔෆ් කියන එක. ඒ වැඩේ වෙලාවේදී ඒ කාර්යයේ ස්විච් එක ඕන් කරගෙන ඉන්නවා. පහට හෝ පාමාට එළියට බැස්ස ගමන් ඒ ස්විච් එක ඕෆ්. අලුත් ස්විච් එකක් දාගන්නවා. ඒක ඩබින් වෙන්න පුළුවන්. මේ රෙකෝඩින් එකක් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒක බැලන්ස් කරනවා කියන තිසංක දැන් ඒකේ වෙන්නේ අපි රාජකාරිය කරන වෙලාවේ තිබුණු ලুকু ඔළුවට තිබුණු බර ප්‍රශ්න. දැන් සමහරවිට රෑ 7ට විතර මම ගිහිල්ලා ස්ටුඩියෝ එක වැඩ. පැයක් දෙකක්. ඒක කරාම අර සම්පූර්ණ දේවල් අමතකයි. වෙනමම ලෝකයක මම ඉන්නේ. වෙනමම මම ආස කරන මට වෙන්නම ඕන දෙයක් නේ මම මේ කරන්නේ. ඊට අමතරව ආදායමකුත් එනවා. හොඳ ලෙඩක් හැදුනහම මේ හොඳ ලෙඩේ පස්සේ හඹාගෙන යන්න ලොකු ඌමනාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලොකු කැමැත්තක් තියෙන, ලොකු කැපකිරීමක් තියෙන්න ඕනේ. ඒ තුනම ඔබට තියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම
ඔය සමාලාට ගොඩක් අය මේ කාලේ දන්නේ නැහැ. මම ඒ කාලේ හිටිය ඉතාමත්ම අවශ්‍ය කරන ප්‍රසංග නිවේදකෙක්. විශේෂයෙන්ම මේ ගමුව ඒ අර වෙරළාසන්න හලාවත පුත්තලම දක්වා. සෙනසුරාද මේ සිකුරාද දවසට ඒ කාලේ ඉතින් අර කෝට් එකක් ඇඳගෙන එහෙමනේ ස්ටේජ් එකට නගින්න ඕනේ. කෝට් එක බෑග් එක දාගෙන තමයි වැටේ. ඒ කාලේ ඉතින් වාහන තිබුණෙත් නැහැ. වැඩට ගිහිල්ලා වැඩ ඇරුණාම ඒ කෝට් එකේ බෑග් එකත් අරගෙන බස් එකට නගිනවා මීගමුව බස් එකට. නැගලා ගිහිල්ලා ෂෝ එක ඇනවුස් කරනවා. ඇනවුස් කරලා පාන්දර 4ට 5ට ආයි බස් එකේ ගෙදර එනවා. නිදා ගන්නවා ආයි සෙනසුරාදා සැරේ ෂෝ එකට ආපහු බස් එකේ යනවා. මේක මේ කා කෙනෙකුට හිතන්නේ මහ වදයන්නේ මේක. මෙහෙම කොහොමද කරන්නේ? අයියෝ මුණ නිදි මැරිල්ලද්ද මොකටද ඔහොම කියලා. නෑ ඒ අර ඒ කැමැත්ත තියෙනකොට ඒ ආශාව තියෙනකොට ඒක නැති වුණොත් තමයි මොකක් හරි දෙයක් නැති වුණා වගේ ජීවිතේ මොකක් හරි අඩුයි වගේ. දැන් සමහර වීකෙන්ඩ් එකේ මනස සතියන්තයක් සමහරලාට වැඩ නැති වෙන්න පුළුවන්. එදාට ඉතින් හරියට නිකන් අර කම්මැලි කම්මැලි සහ මේ අර විටමින් බී වෙලා තියෙන කිසිම එනර්ජි එකක් නැහැ. ඔහේ ඉන්න අපරාදී මුකුත් නැහැ වගේ එකක්. ඉතින් අර කිව්වේ ඒකයි කැපවීම නිතරම එනවා. ඒ අර 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 උණ කියන එක ඒක අවශ්‍යතාවයේ තියෙනවා නම් ඒ කැපවීම නිරන්තරයෙන්ම එනවා. ඒ අනිත් එක අප්ඩේට් වෙන්න ඕනේ. يعني යාවත් කාලින වෙන්න ඕනේ අපි. දැන් අද තියෙන තත්ත්වේ නෙමෙයිනේ තව අවුරුද්දකින් තියෙන්නේ. ඉතින් ඒක සඳහා අපි පොඩි පොඩි දේවල් කරන්න ඕනේ. ඒව කරගන්න ඕනේ. හොඳ ලැලක් තියෙන ඕනම කෙනෙකුට ගන්න පුළුවන් හොඳ රහස් දෙකක් මෙතුමා කිව්වා. එකක් තමයි ස්විච් ඔන් ස්විච් ඔෆ් න්‍යාය. දෙවෙනි එක තමයි නිරන්තරයෙන්ම හොඳ ලෙඩේ වෙනුවෙන් අප්ඩේට් වෙන එක. හැබැයි මේ දෙක කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඔබට තියෙන හොඳ ලෙඩේ තව වර්ධනය කරගන්න පුළුවන්. ඒකෙන් ඔබේ ජීවිතයට සතුට අරගෙන එන්න පුළුවන් කියලා. හැබැයි මේ හොඳ ලෙඩ තිබ්බට හොඳ ලෙඩ පස්සේ හඹාගෙන ගියාට රැකියා තත්ත්වෙත් ඉස්සරහට කරගෙන යන්න ඕනේ. මේ දෙක සමබර වුණොත්නේ ජීවිතේ බැලන්ස් වෙන්නේ. ඒතර මේ ජොබ් එක පැත්තෙන් කොතෙන්ටද ගියවතුමා? ඒකට එක හේතුවක් තමයි. දැන් අපි අදත් දන්නවා මෙන්න මේ කලා ශාස්ත්‍රය පැවැත්ම සඳහා තරම්ම සුදුසු ශාස්ත්‍රයක් නෙවෙයි. නමුත් මේ තමන්ගේ තියෙන ඇල්ම, තමන්ගේ තියෙන අර උණ, ඒක නිසා මේක ඉන්න අතර වාරයේදී තමන් ආර්ථිකවත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි ඊට පස්සේ මම බැංකුවක රැකියාව සඳහා යනවා. අවුරුදු 24ක් මම මේ ඒ බැංකුවේ රැකියාව කරනවා. සහකාර කළමනාකාරීවරයෙක් හැටියට සම්බන්ධ වෙන්නේ. අවසානයේදී සහකාර සාමාන්‍ය අධිකාරීවරයෙක් වෙලා එතනින් නික්මෙනවා. නමුත් ඒ කාලයේදී මම ඉතාමත්ම වැදගත් දේ තමයි මම කරපු හැමදාම පුළුවන් නම්, ඒ කියන්නේ සමහරවිට දැන් මම මේ අවසාන කාලේ තමයි නැවත රඟපෑමට යන්නේ. නමුත් ඊට ඒ කාලය තුළ බැංකුවේ රැකියාව කරන කාලය තුළ ක්‍රිකට් විස්තර විචාරය, එතකොට ඩබින්, හඬ කැවීම සහ ගුවන්විදුලි නාට්‍ය ඒවා කරනවා. ඒවා කරනවා කියන්නේ මේ සෙන්සුරාදී විදිහ නෙමෙයි. සමහර දවස මම ඉරිදා දවස වෙනම තියාගන්නවා පවුල සඳහා. ඒක මම වෙන මොකටවත් දෙන්නේ නැහැ. නමුත් හැන්දෑවේ වැඩ ඇරලා ඉවරලා ගිහලා රෙකෝඩින් එකක් කරනවා. මේ ඩබින් එකක්, එහෙම නැත්නම් ගුවන්විදුලි නාට්‍යයක්. විස්තර විචාරණ ඉතින් බොහෝ විට මම ගන්නේ ඩේ නයිට් මැච් එක, හාෆ් ඩේ එකක් දාලා ගිහලා. දැන් බලන්න උදේ වරුවම සම්පූර්ණ මේ රාජකාරිය වෙනුවෙන් ඔළුව, මොකද බැංකුවක වැඩ කරනකොට මේ නිකන් ඉන්න බෑ. වැඩ කරන්න ඕනේ. ඒ ඉලක්ක දීලා තිනවා, ඒවා ලබා ගන්න ඕනේ, ඒවා සියලු දේ කරන්න ඕනේ. ඉතින් ඒකෙ මිදෙනවා. දවල් එකට විතර මිදිලා සම්පූර්ණම වෙලා තන ස්විච් එක ඔෆ් කරනවා. කොහෙද රැකියාවේ ස්විච් එක ඔෆ් කරනවා, ස්විච් එක ඔන් කරගන්නවා ක්‍රිකට් මැච් එකේ. එතකොට මට මතකත් නෑ අර රැකියාව මම සම්පූර්ණයෙන්ම අමතක කරලා මැච් එකේ. ඉතින් මේ මැච් එකේ හිටියයි කියලා ඊට පහුවෙන් රස්සාවට යනකොට මැච් එක ඔළුවේ තියාගෙන යන්න බෑ. සමහරලාට මට හිතෙනවා මේ රැකියාවේ දියුණුවට මේ හොඳ ලෙඩේ බලපෑම ආවාදෝ කියලා. අනිවාර්යයෙන්ම සම්පූර්ණ එකඟයි. ඒකට හේතුව මගේ ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ මගේ තියෙන අර මොකක්ද ඒක ආතතිය වැනි දේවල් දැන් හැන්දෑවේදී ඒක මගෙන් යනවා. පහුවෙන්ද උදේ ආපහු එන්නේ අලුත් මිනිහෙක්. මනස සම්පූර්ණයෙන්ම අලුත්. ඒ අලුතෙන් ඇවිල්ලා ඉඳගන්නේ. එතකොට සමහරවිට මගේ මගේ දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් මගේ අංශේ ඉන්න සේවක සේවිකාවනුත් අහනවා. ඔය කොහොමද ඔච්චර නැවුම් ඉන්නේ? හරි ෆ්‍රෙෂ්නේ. අර මේ කියන ඒකට හේතුව ඒක. මොකද දැන්
දැන් ගෙදරත් ගිහිල්ලා ඔෆිස් එකේ ප්‍රශ්න හිතන්නයි ඒක තමන්ගේ බිරිඳ එක්ක කතා කරන්නයි එහෙම කියොත් එහෙම පව්වෙන්ද එන්නේ ප්‍රශ්නෙන්නේ නැගිටින්නේ. දැන් මට ඔළුවේ ප්‍රශ්න තියෙනවා ඔෆිස් එකේ ප්‍රශ්න තියෙනවා ඒක වෙනම දෙයක්. නමුත් උදේ නැගිටින්නේ මේ ප්‍රශ්න වලින් නෙමෙයි. සමහරලාට මේ ඊට ඉස්සර දවසේ රෑ මම මැච් එකක් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩබින් එකක් කරලා තියෙන්න පුළුවන්. නැත්නම් ගුවන්විදුලි නාට්‍ය එහෙම නැත්නම් කොමර්ෂල් එකක් වොයිස් කරලා තියෙන්න පුළුවන්. අලුත් හැමතිස්සෙම අලුත්. අලුත් මිනිහෙක් වෙන්න අපි හැමෝම කැමතියි. අලුත් විදියට හිතන්න අපි හැමෝම කැමතියි. එහෙමනම් ඔබටත් හොඳ ලෙඩක් තියෙන්න ඕනේ. එහෙම හොඳ ලෙඩක් තිබ්බොත් මන්න කෙනෙක් ලෙඩක් නෙමෙයි. හොඳ ලෙඩ ගොඩක් තියෙනවා නම් තවත් හොඳයි. එහෙම තිබ්බොත් ඔබ නැවුම් විදියට හැමදාම ජීවත් වෙවි. ඔබ සතුටින් ජීවත් වෙවි. තව ලෙඩ ගැන කතා කරන් තිබෙනවා. මේවා සේරම හොඳ ලෙඩ. ඒක හින්දා අපි ටිකක් වෙලා ඔබට ඉන්න කියලා කියනවා. දිවයින අකසුන් රාජිත ඊළඟ පන්දුව සඳහා නැවතත් එවර වඳු පන්දුවක් එක ලකුණක් ලබා ගන්නවා කෙසේ වෙතත් පන්දුව ස්කාරෙක් දෙසට ඉල්ල කරමි. කේතාරාම අන්තයෙන් කැඳවනවා දඟ පන්දුව යවන්නේ කොස්. ධනංජිත සිල්වා කැඳවන්නේ පන්දු යැවීම සඳහා. මම හිතන්නේ බලාපොරොත්තු වූ ආකාරයේ පන්දු යැවීමේ වෙනසක් නෙවෙයි. පිටකරව බලාපොරොත්තු වෙන වේගය නැහැ. පිටතර පැමිණෙන්නේ නැහැ. ඩ්‍රයි පාරක් එල්ල කරනවා කෙලින්ම ලොง ඕෆ් දිසාවට ඇදී යන්නේ. එක ලකුණකින් සෑහීමකට පත්වන සිදුවන ක්වින්ටන් ඩී කොක්. ඔහුගේ 14 වන ලකුණ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුළු හිතටම මුළු ගතටම නිරෝගී සතුටක් ගෙනෙන හොඳ ලෙඩ ගැන තමයි අපි කතා බහ කරමින් හිටියේ. අපිත් එක්ක ඉන්නේ එක හොඳ ලෙඩක් නෙමෙයි හොඳ ලෙඩ ගොඩක් තියෙන කෙනෙක් ඒ කමල් දේශප්‍රිය මහත්මයා. සාමාන්‍යයෙන් විශ්‍රාම ගියාම කෙනෙක් ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ කල්ගත කරගෙන ටිකක් පෙනුම වෙනස් වෙලා. හැබැයි ඔබ ගත්තාම ඔබ විශ්‍රාම ගියා කියලා අපිට කියන්නත් බෑ. මේ ඔබ කොච්චර වුණත් මේ හොඳ ලෙඩත් එක්ක මුළු ජීවිතේම ගෙවන්නේ. එතකොට මේ විශ්‍රාම දිවියෙන් ගත්තට පස්සේ කොහොමද ඔබ ජීවිතේ සැලසුම් කරගත්තේ? නේ ඒක තමයි තියෙන අර හොඳ ලෙඩ තියෙන එකේ යහපත. ඔබට පුළුවන් ජීවිතේ සැලසුම් කරන්න දැන් කොච්චර වුණත් දැන් මේ මට තියෙන ලෙඩ ටික තියෙනවා මට තියෙන මේ උණවල් ටික කියන්නේ මේ හැමදේම මට කරන්න ඕනේ කියන මට තියෙන මේ අවශ්‍යතාවයේ උවමනාව නිසාම මම දැනගත්තා මම දැන් මේ බැංකුවෙන් විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාමිකයෙක් හැටියට ඔහේ ගෙදෙට්ට වෙලා උදේට ගේ අතු ගන්නයි කඩේ යන්නයි පොලේ යන්නයි යාම හරියන්නේ නැහැ. ඒ නිසා ඒ කාලය තුල මම බැංකුවේ වැඩ කරන කාලය තුල නොකළ දේවල් කරන්න ඕනේ කියලා මම සැලසුම් කරා. ඒ අනුව තමයි මම ඇත්තටම මේ ටෙලිනාට්‍ය මම මුලින්ම රඟපාන්නේ 1984 85 විතර. ඊට පස්සේ බැංකුවට ගියාම මම මේ ටෙලිනාට්‍ය රඟපාන ඒ මගේ තියෙන ඌමනාව ලෙඩේ උණ මම පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. දැන් ඊට පස්සේ මම කල්පනා කරා දැන් විශ්‍රාම ගියාට පස්සේ මට මෙන්න මේක සැලසුම් කරගන්න ඕනේ. ඒ නිසා විශ්‍රාම යන අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ල නැවතත් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා දැන් මම දිගටම රඟපානේ කරන්නේ. මං හිතන්නේ මේ හොඳ ලෙඩ ගොඩක් තියෙන හින්දාද කොහෙද ඔබ විශ්‍රාමත් අරගත්තු කෙනෙක් වුණාට නිකන් තරුණයෙක් වගේ හැසිරෙන්නේ. ඔව් ඒකට මං අර ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි. තමන්ගේ තියෙන ආතතිය ස්ට්‍රෙස් එක නැති කරගන්න තියෙන හොඳම වැඩේ රැකියාව කරනකොට තියෙන ඒ ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් මේ නිකන් මේ අර එක වෙලාවකට මහා ජීවිතේ එපා වෙන තරමට මේ ආතතියක් එනවනේ. ඒවා නැති කරගන්න තියෙන හොඳම දේ තමයි මේක. ඒ නිසාම තමයි මම වරක් රසාවෙන් අස්වැලත් මේක කරේ. මොකද මට මේක වැදගත්. මේක වැදගත් මොකද මේ බලන්න තිසංක මාව මුළු රටම දන්නවා. ආදරේද නැද්ද මන් දන්නේ නැහැ. මාව දන්නවා. ඒ දැන් මම බැංකුව කවුරුත් 20 ගානක් වැඩ කරාට කවුරුත් මාව දන්නේ නැහැ බැංකුවක වැඩ කරා කියලා. ඒ බැංකුව හා සම්බන්ධ ගනුදෙනු කරන අය විතරක් ඒක දැනගෙන ඉන්න ඇති. නමුත් මහ ජනතාව මාව අඳුනන්නේ වෙනම කෙනෙක් හැටියට. ඒක තමයි මම ලැබපු ජය. නැත්නම් මම බැංකුව රස්සාව කළා මට සල්ලි තියෙන්න පුළුවන්. සල්ලිම නෙමෙයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ සල්ලි නෙමෙයි. ජීවිතය කියන්නේ වෙනමම දෙයක්. ඒක ලබන්න මට හැකියාව ලැබුණේ මට මේ තියෙන ගොඩාක් හොඳ ලෙඩ ටික ඉඳන්. ඒ හින්දාම තමයි මම අද මෙහෙම මට හිතනවා මම ජීවිතේ ජයගත්ත මිනිහෙක් කියලා. ඔබතුමා හොඳ ලෙඩ ගොඩක් තියෙන කෙනෙක්. මට ඇත්තටම දැනගන්න කැමතියි මේ හොඳ ලෙඩ ගොඩක් එක්ක ඔබතුමා කොච්චර දුර විතර ගිහිලා තියෙනවද කියලා. මම හිතන්නේ මට යන්න ඕන දුරටත් වඩා දුරක් මම ගිහිලා තියෙනවා කියලා. එක එක ශේෂ්ත්‍ර ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම විස්තර විචාරය මම මේ දෙරණ නාලිකාවෙන්ම 2011
ලෝක කුසලාන තරගාවලියට මම ඉන්දියාව බංග්ලාදේශයට ගියා. ඒකම මම ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ රටවල් වලට ගිහිලා තියෙනවා. තම ගිහිලා නැත්තේ දකුණු අප්‍රිකාවට විතරයි. කතාවක් තියෙනවා තිසංග මිනිහගේ ජීවිතයට කාරණා තුනක් බලපානවා. ඒව ගියොත් ආපහු වෙන්නේ නැහැ. එකක් තමයි වචනේ. අනිත් එක කාලය. අනිත් එක තමයි අවස්ථාව. අවස්ථාව ආපු වෙලාවේ දැහැගත්තේ නැත්නම් ඒ අවස්ථාව වාගේ පිටිපස්සෙ ඉන්න කෙනා ගන්නවා. ඒ නිසා දැහැ ගැනීම සඳහා වැඩ කරනවා. වැඩ කරන කියන්නේ මේ දැහැ ගන්නවා කියන්නේ මේ තලාපෙලා නෙමෙයි. තමන්ට හිමිදේ අයිති කරගන්න ඒ දේ තමන්ට නැත්නම් ඒ අධිෂ්ඨානය නැත්නම් ඒ හයිය නැත්නම් තමන් පරදිනවා. තැනක පරදිනවා. මම තාම පරදිලා නැති සංග. ඒක තමයි මම කියන්නේ. ඉතින් හැම තැනින්ම මම ලෝකේ සංචාරයන් කරලා තියෙනවා. ඒකම රට වටා ඇවිදලා තියෙනවා. රට වටා මිනිස්සු හම් වෙලා තියෙනවා. මිනිස්සු කතා කරනවා. මට ආදරය කරන මිනිස්සු මන් දන්නවා. මට පුංචි ගෞරවයක් එක්ක ආදරය කරන්නේ. අන්න ඒකට තමයි මම කැමති සහ මට ලැබපු ලොකුම දායාදය මහා සම්මාන මට ලැබිලා නැහැ. නමුත් ජනතා සම්මානය මම දිනාගෙන තියෙනවා. ලංකාවේ සමස්ත සියලුම නාලිකාවලට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ අපිත් එක්ක කතා බහ කරනවා. තව ටික වෙලාවෙන් තව නාලිකාවක් ඔබතුමා. ඔව් තව පැයකින් මම මෙන්න නාලිකාවක් ගන්න. ඒ කියන්නේ චරම කාර්යබහුල චරිතයක් බවට පත් වෙලා දෙන. හැබැයි මේ සියලු දේවල් සතුටෙන් කරන්නේ. ඔබතුමා ගැන කතා කරොත් එහෙම ක්‍රීඩා විස්තර વિચારෙන් ඔබ ලෝකෙ වටේම ගිහිලා තියෙනවා. එතනින් එහාට අපි ගත්තොත් එහෙම ඔය ඩබින් කියන හොඳ ලෙඩේ හින්දා ඔබට හැම නාලිකාවෙම ආරාධන ලැබිලා තියෙන. ඒ වගේම තමයි බොහෝ විට මේ රජ වෙන්න අවස්ථාව ඕන තරම් ලැබිලා තිබෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම රංගන වෘත්තිය ගත්තොත් එහෙම මේකෙදී ඔබගේ මේ හොඳ රෙඩේ හින්දා ඔබට බොහෝ නාට්‍යවල හොඳ චරිත විවිධ චරිත රංගපාන අවස්ථාව ලැබිලා තියෙනවා. මේ හැම එකම ගත්තොත් මම හිතනවා ඔබ මේ හොඳ රෙඩේ හින්දා හැමතැනම රජ වෙලා කියලා. ඔව් රජ වෙලා කියන්නේ විශේෂයෙන්ම මේ චිත්‍රපටවල මම ගොඩක් කරා මට රජ චරිත ලැබෙනවා. ඒකම දැන් මේ දෙරණේ විකාශය වුණු ගෞතම සම්බුද්ධ නාට්‍යම සුද්ධෝදන රජතුමාට අහන්න කැව්වා. ඊට පස්සේ අධිරාජ ධර්මාශෝක නාට්‍යයේ මම අධිරාජ බින්දුසාරට අහන්න කැව්වා. ඉතින් රජ තමයි ඉතින්. මම හිතන්නේ මට හිතන විදියට හොඳ ලෙඩක් තිබ්බහම අපිට රජෙක් වගේ ඉන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන හොඳම කාරණාව. මේ සමහර අය කියනවා මට වෙලාවක් නෑ වැඩ කරන්න. මට මේ වයස ප්‍රශ්නයක් වෙලා තියෙනවා වැඩ කරන්න. හැබැයි මං හිතනවා ඔබට මේ වසේරම එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. තිසංක වයස කියන්නේ අංකයක් විතරයි. ඒක අවුරුද්දෙන් අවුරුද්දට යන ඉතින් ගණන් කිරීමක් විතරයි. වයස ඇත්තටම ශාරීරිකව පසුබෑමක් එන්න පුළුවන්. නමුත් මේ හිත තුළ තමයි වයස කියන එක තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඔය පසුබෑම ඇති වෙන්නේ තමුන් හිතන විදියට. තමුන්ගේ ආකල්පය අනුව. ඒ තමයි මං කියන්නේ දැන් අපිට පුළුවන් මට අසනීපයි කියලා මට හිතෙන්න පුළුවන්. ඔලුකක්කම අසනීපයක් වුණොත් අසනීපයක්ම තමයි. එහෙම නෙමෙයි මම කියන්නේ දැන් අපි මේ ජීවිතය තුළ අපි ජය ගන්න ඕන කඩයින් අපි ඔළුවේ හදා ගන්න ඕනේ. ඒ කඩයිම සඳහා යාමට වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න නම් ඒකට සැලසුම් තියෙන්න ඕනේ. ඒ සැලසුම් ගතව එතෙන්ට යන්න ඕනේ. එතකොට කවදාවත් ඔබ වයසට යන්නේ නැහැ. වෙන ලෙඩක් හදාගන්න නැතුව හොඳ ලෙඩක් හදාගත්තොත් මෙන්න ජීවිතේ මේ විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර හොඳ ලෙඩ ගොඩක් එක්ක රැකියාවේ කටයුතුත් එක්ක එතකොට ඔබ සාම්පුරුෂයෙක් හැටියට පියෙක් හැටියට එතකොට ඥාතියෙක් හැටියට සහෝදරයෙක් හැටියට මේ සියලුම දේවල් කරන්නේ කොහොමද? ඒක තමයි කියන්නේ මම පැය 8ක් නිදා ගන්නවා. මේ මෙච්චර මේ වැඩ කරලා දවසේ පැය 8ක් නිදා ගන්නවා. ඒ අතර වාරේ පැය 16ක් ඉතුරු වෙලා තියෙනවා. මේ පැය 16ක් මොනවද කරන්න බැරි? මොනවද කරන්න බැරි? දැන් ගොඩක් අය කියන්නේ ඒකනේ වෙලාවක් නැහැ. බොරුනේ. දැන් මම බැංකු වැඩ කරන කාලේ සාමාන්‍යයෙන් එළියට එන්නේ බැංකුවෙන් රෑ 7ට විතර. ඉතින් උඹට තව පැය 4ක් විතර තියෙනවානේ. ඒ පැය 4 කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ පැය 4ේ ඉතින් වෙන වෙන දේවල් කරලා හරියන්නේ. ඒකත් කරන්න ඕනේ. ජීවිතේට සතුට ගන්න ඕනේ. සාද වලට යන්න ඕනේ. මිතුරු ආශ්‍රය කරන්න ඕනේ. මිතුරු සමාගමේ ඉන්න ඕනේ. ඒකත් කරන්න. ඒකම පවුල. තමන්ගේ පවුල ගැන මම කිව්වා ඉරිදා දවස. මම සාමාන්‍යයෙන් අදටත් මම ඉරිදා දවස වෙන වැඩ ගන්නේ නැහැ. ඒක මම වෙන් කරලා තියෙන්නේ පවුල සඳහා. අපිව බලාගෙන ඉන්න ගොඩක් අයට හොඳ ලෙඩ තියෙනවා. හැබැයි හොඳ ලෙඩ පිටිපස්සේ ගොඩක් අය හඹාගෙන යනවා. ඒ අය අපි ඉදිරියේදී මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා.
ඔබට කියන්න පුළුවන්ද මේ හොඳ ලෙඩ තියෙන අයට මේක හඹාගෙන යන්න මේක වර්ධනය කරගන්න තව මොන හරි දේවල් ටිකක් එකතු කරගන්න මං කාරණා දෙයක් කියව එකක් තමයි අර ස්විච් ඔන් ස්විච් ඔෆ් එක අනිත් එක තමයි අවස්ථාව තමන්ට ලැබෙන අවස්ථාව ලබා ගන්නවා හැබැයි ඒක මෙහෙම දෙයක් තියෙනවා තිසංක මේ එන අවස්ථාව ලබා ගන්න නම් තමන් සූදානම්ින් ඉන්න ඕනේ මේක තමයි කතාව ඇත්තටම හොඳ ලෙඩක් හැදුනහම ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් ආත්ම අභිමාණයෙන් ගත කරන්න පුළුවන් ඒ වගේම අනිත් අයට ආදර්ශයක් බවට පත් වෙන්න පුළුවන් පරමාදර්ශයක් බවට පත් වෙන්න පුළුවන් කියන කාරණාව ඔබතුමා කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා ඒ නිසා තමයි අපි ඔබතුමත් එක්ක කතා බහ කළේ අද දවසේදී ඔබතුමාට හැදිලා තියෙන මේ හොඳ ලෙඩ ගොඩ කොහොමද කළමනාකරණය කරගත්තේ ඒක තව ලෙඩක් හදාගන්න තව ලෙඩක් හදාගන්නේ කොහොමද එතනින් එහාට ජීවිතේ කළමනාකරණය කරගත්තේ කොහොමද කියන කාරණාව ඕමනාව කැපවීම සූදානම් ශරීරය කියන කාරණාත් එක්ක අර ස්විච් ඔන් ස්විච් ඔෆ් කියන න්‍යායත් එකතු කරගත්තා නම් අනිවාර්යයෙන්ම ජීවිතේ නිරන්තරයෙන්ම ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන් මේ හොඳ ලෙඩ වලින්. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ විදියට හොඳ ලෙඩ ගැන කතා කරන්න අපිත් එක්ක අත්වල බැඳගත්තට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම ඔබ සියලු දෙනාටමත් අපි කියනවා ඔබට හොඳ ලෙඩක් තියෙනවා නම් සූදානම් ශරීරයෙන් ඉන්නේ ඒ හොඳ ලෙඩේ පිටිපස්සේ හඹාගෙන යන්න එවිට ඔබට නිදහස් සතුටු මිනිසෙක් බවට පත් වෙන්න හැකියාව තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ හොඳ ලෙඩේ ගැන කතා කරන්න ඒ සම්බන්ධව අවධානයක් යොමු කරන්න. ඒ නිසා සූදානම් ශරීරයෙන් ඉන්න කියන ගමම්ම වෙන ලෙඩ නැති වෙන හොඳ ලෙඩ වැඩි වෙන සුබ දවසක් වේවා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා.